ඇත්තටම සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ එන්නත්වල හෝ වෛද්‍යවරුන්ගේ හෝ එහෙම නැත්නම් කාර්ය මණ්ඩලයේ ඇඳන්වල රෝහල්වල කිම ඇත්තටම හිඟයක් තියෙනවද? මෙහෙම දැනට තියෙන සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන වෛද්‍යවරු හෙදියෝ සහ වෙනත් අතිරේකයේ ක්ෂේත්‍රවල කාර්ය මණ්ඩලයේ ඉන්න හැබැයි රෝගීන්ගේ වැඩිවීමේ වේගය රෝගීන් ධාරිතාව හුඟක් වැඩි වුණොත් මට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. තවමත් මොකද විශේෂයෙන්ම තමයි දැන් අපිට වැඩිපුර HDU පහසුකම් ICU පහසුකම් ඕන. ඒතර මේවට හැම මේකට පුහුණු කර කාර්ය මණ්ඩලයක් යොදවන්න ඕන. එතකොට දැන් අපේ ධාරිතාව ඉක්මවලා ගියත් අපිට සාමාන්‍යයෙන් ලංකාවේම ICU ධාරිතාව 600ක් 700ක් අතර තමයි තියෙන්නේ. එතකොට මේකෙන් බහුතරයක් පාවිච්චි වෙන්නේ සාමාන්‍ය රෝගීන් සහ ශල්‍ය කර්මක වලට භාජනය කරපු අය රැක බලා ගැනීමට. එතකොට කොරෝනා සඳහා වෙන් වෙච්ච ඒවා 140ක් තියෙනවා. දැන් ධාරිතාව එන්න වේගයෙන් වැඩි වුණා. අපිට අතිරේකව ඇඳවල් දැම්මට අපිට කාර්ය මණ්ඩලය වැඩි කරගන්න බැහැනේ. පුහුණු කරපු කාර්ය මණ්ඩල ශනිකව වැඩි කරන්න බෑ. හඩේට කියලා මිලදී ගන්න පිටරටින් ගේන්න බෑ. මේ හැම රටකම මේ ගැටලුව තියෙනවා. ඒ නිසා මේ අපිට වළක්වා ගැනීම තමයි ඉතාමත්ම ලාභදායක සහ ඉතාමත්ම සාර්ථක සහ අපිට ජීවිත බේරා ගන්න පුළුවන් හොඳම ක්‍රමය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කරන්න පුළුවන් ධාරිතාවක් තියෙනවා. ඒත් මේ ධාරිතාව ඉක්මවුවොත් අපිට යම්කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම නිතර නිතර කියන්නේ අපිට තවමත් මේ රෝගය වළක්වා ගන්න පුළුවන්. ඉන්දියාවේ වෛරසය ප්‍රභේදයක් අලුත් ප්‍රභේදයක් වාර්තා වුණා. ඒ ප්‍රභේදය ඉන්දියාවේ පමණක් නෙවෙයි ඉන්දියාවෙන් එහාට ගිහලා මහා බ්‍රිතාන්‍යයේ ඒ වගේම තවත් රටවල වාර්තා වුණා. ඒ අවදානම අපේ රටට තියෙනවා. මොකද ඉන්දියාවේ සිට පැමිණෙන අයත් එක්ක ඒ වෛරසය එන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෙනත් රටකට ගිහිල්ලා ඒ රටේදීත් ඒ වෛරස ආසාදනය තියෙනවා නම් එන්න පුළුවන්. කරපු පර්යේෂණ වලින් අපිට හඳුනා ගන්න තියෙනවා එතනින් වාර්තා කළා අපේ රටේට පැමිණිලා නිරෝධායනය වෙමින් සිටිය ඉන්දියා ජාතිකයෙකුගේ මේ ප්‍රභේදය තියෙනවායි කියලා. ඉතින් හැබැයි මෙතනදී වැදගත්කම තමයි මේ නිරෝධායන ක්‍රියාමාර්ගය. ඒ ක්‍රියාදාමය තුළින් අපි ඒගොල්ලන්ව ආසාදිතෙක් විදිහට සමාජයට පැමිණෙ යෑම අපි වළක්වනවා. ඉතින් මෙතනදී මේ හඳුනා මේ ප්‍රභේදය හඳුනාගත්තු පුද්ගලයාත් අත වශයෙන් අපේ සමාජයෙන් හඳුනාගත්තු කෙනෙක් නෙවෙයි. එයා නිරෝධායන වෙමින් සිටියදීම අපි හඳුනාගත්ත මේ එයාට ඉන්දියානු ප්‍රභේදය තියෙනවායි කියලා අපි අඳුනගන්නකොට ඒක ටිකක් කල් පහු වෙලා අපි අඳුනගන්නේ පරීක්ෂණය කරන්නේ පහු වෙලා ඒ වෙනකොටත් එයාව නිරෝධායනය කළා. ඊට පස්සේ එතනින් රෝහලකට යොමු කළා. ඊට පස්සේ එයා සුව වුණාටත් පස්සේ තමයි මේ தত্ত্বය අපි හඳුනාගන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම එතෙන්දී මේ ප්‍රභේදය අපේ සමාජයට එතන ඇතුල් වීමේ තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් අපි දන්නේ නැහැ සමහර විට අපෙන් ඒ විදිහට ගිලිහිච්ච කෙනෙකුගේ මේ ප්‍රභේදය අපේ සමාජයේ තියෙනවද කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.